තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය එක්තරා විදේශගත කාන්තාවක් විසින් අපට යොමු කරන ලද ප්‍රශ්නයක් සැමියාගෙන් බොහෝ පීඩා විඳින ඇය ඇය විදේශගතව ජීවත් වන්නේ සැමියා නිරන්තරයෙන්ම මට පීඩා කරනවා මාත් සමග ඉතාම හොඳින් කටයුතු කරමින් සිට එකවරම අතේ තියෙන දෙයින් මට දමා ගසනවා මගේ දියණියත් සමහර විට ඒ ආකාරයට කෝපෙන් කටයුතු කරන වෙලාවල් තියෙනවා ඇයත් මගේ සැමියා විදිහටම අනාගතේ හැසිරෙවිදයි මට බයක් දැනෙනවා මෙය බලවත් අකුසලයක් බව ඔබ වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර තිබෙන මට හොඳින්ම දැනෙනවා අපේ ස්වාමීන් වහන්ස මෙම අකුසලය මගහරවා ගත නොහැකිද මෙහෙමයි දරුවෝ අකුසල් කියන කාරණය හැම අකුසලයක්ම අපිට මගහර ගන්න බෑන උනා ඒ නිසා දැන් ඔයනි ප්‍රශ්නයකදී අපිට පේනවා බරපතල වූ අකුසලයක් තමයි විපාකෙට එන්නේ බරපතල වූ අකුසලයක් විපාකෙට එනවා ඉතින් ඒ බරපතල වූ අකුසලයේ විපාකෙට එන්නේ නෝනා අනිවාර්යයෙන්ම සංසාරයේ පුහුණු කළා වූ ද්වේෂයක් නිසා ඉතින් එවැනි ද්වේෂයක් පුහුණු කළා වූ සාම්පුරුෂයෙක්ව තමන්ට කසාද බඳින්න හිතෙන්නේ විවාහයක් කියන්නේ නෝනා ඉබේ සිදුවෙන දෙයක් නෙමෙයිනේ ආදරයක් කියලා කියන්නේ විවාහයක් කියන්නේ මේ ඉබේ සිදුවෙන දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයක් මොකක්ද ඒ ධර්මය संस्कार पच्चया विज्ञान संस्कार हेतुवेन सकस्वेन्नावु दैनीम अन्न दैनीम सकस्वेनो म्यामड सुदुसुई कियला ये दैनीम सकस्वेन्ने कुमाक निसाद संसारे तमंगे बिरिंद करगत्तावु अकुसल संस्कार निसामाय इतोडे अकुसल संस्कार कुमाक निसादे अकले अविद्याव निसा ए निसा नोना तमा विसिन करगत्तावु विपाकेक फलयक तमाय එයා මේ අත්විඳින්නේ එවැනි දේවල් අත්විඳින්න ඕන අපි නිරයතුරුවම ප්‍රශ්නෙට විසඳුම් නෙමේ සොයීමට උත්සුක විය යුත්තේ ප්‍රශ්නෙන් ගැලවියාමයි මොකද සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්නව මේ ගලාගෙන ආපු බවගමනේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමි පුරුෂයන් උදෙසා බිරින්දෑවරු උදෙසා ඒ අය කේන්ති ගැනීම නිසා ගහ බැන ගැනීම නිසා රණ්ඩු සරුවල් වීම නිසා හැරයාම නිසා හෙළුවා වූ කඳුළු මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා එච්චරයි. එහෙනම් ඒසා කඳුළු සාගරයක් අපි සංසාරේ හෙළලා තියෙනවා. නමුත් නොන අපි මොහොතක්වත් ඒක හිතනවද? මේසා භයානක අකුසලයක් විපාක දෙද්දී අපි අහන ප්‍රශ්නේ මොකද්ද? මේක යටපත් කරගන්න කුසලෙ මොකද්ද කියලා. ඒක ඕකෙන් විසඳුම් හොයන්න බෑ නෝන. තේරුම් ගන්න ඕන ඕකෙන් විසඳුම් හොයන්න බෑ. ඒ නිසා විසඳුම හොයනවා කියන්නේ ඕකේ නිරෝධය කරයි අපි යන්න ඕනේ. කොහොමද සැමියාගේ නිරෝධය වෙන්නේ? කොහොමද ආදරය කියන කාරණයෙන් අපි නිරෝධය සොයාගෙන යන්නේ? මොකද ආදරය කියන කාරණේ සම්බන්ධව මටත් අත්දැකීම් තියෙනවා. මොකද මම පැවිදිනේ අවුරුදු 44 දින ඕන. මගෙන් කවුරු හරි ඇහුවොත් ඔබ ආදරය කියලා කියන්නේ මොකද්ද කියලා? ඔබ දක්වන අදහස මොකද්ද කියලා මන්නම් බොහොම පැහැදිලිව කියනවා නෝනා. ආදරය කියන්නේ බොරුවකට කියන තවත් නමක් කියලා. වෙන දෙයක් නෙමේ ආදරය කියන්නේ බොරුවක්. වෙන දෙයක් නන් නෙමේ. නමුත් ඒ බොරුව අපිට තේරුම් ගන්න කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ බොරුව කවදාකවත් අපිට තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැත්තේ කවුද? අපේ පටිච්ච සමුප්පන්න පින විසින්. අපේ පටිච්ච සමුප්පන්න පින විසින් අපිට ආදරය කියන්නේ බොරුවක් කියන කාරණය කවදාකවත් තේරුම් ගන්න දෙන්නේ නැහැ. නමුත් මොකද්ද යහපතකට ගිහි ජීවිතේ මගේ බලවත් අකුසල් විපාකයට ආවන උනා. ඒ අකුසල් විපාකයට ආපු නිසා මම තේරුම් ගත්ත ආදරය කියන්නේ බොරුවක් කියලා. ආදරේ නාමෙන් දැන් ඔබලා විවාහකයිනේ. ආදරේ නාමෙන් ඔබලා මොකද්ද මේ සෑම නිමේෂයකදීම කරන්න කියන්නකෝ? අපි කරපු පව් ගෙවා දෙවීමක් ස්වාමීන් වහන්සේ. කරපු පව් ගෙවනවා හරි. ආදරේ නාමෙන් කරපු පව් ගෙවනවා කියන්නේ බෑනේ පුතේ. දැන් ඔය ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්න අය කරපු පව් ගෙවනවා. නමුත් ඔබලා ආදරේ නාමෙන් සුන්දර ජීවිතයක් ගත කරනවානේ. ස්වාම් පුරුෂයාත් එක්ක නෝන බිරින්දරුවත් එක්ක සුහඳව කටයුතු කරනවානේ. එතකොට එහෙනම් පුතේ මේ ජීවිතේ ඔබ ಜಾති ಜಾතිත් මගේ කියලා අපි එකට ආදරයෙන් බැඳුණාන් අපි සෑම නිමේෂයකදීම ආදරය කරනවා කියන්නේ මොකද්ද? ඊළඟ ජීවිතේ තවත් බිරිඳක්, තවත් සාම්පුරුෂේ, තවත් පෙම්වතෙක්, තවත් පෙම්වතියක් ලබන්න සංස්කාර රැස් කරනවා. මේ ජීවිතේ ඔබ මගේ කියලා නීති පොතේ ලියලා මුදු මාරු කරලා දෑඟිලි බැඳලා ಜಾති ಜಾතිත් මගේ කියලා සුන්දරව ආදරය කරද්දී ඒ ආදරේ ඔබලාව පටිච්ච සම්පන්නව අරන් යන්නේ කොතෙන්ද? ඊළඟ ජීවිතේ ඔබට තවත් ස්වාම්පුරුෂයෙක් හොයලා දෙනවා. ඊළඟ ජීවිතේ ඔබට තවත් බිනිදක් හොයලා දෙනවා. ඒක නෙමෙයිද කරන්නේ? එහෙනම් ආදරේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. ඒ කියන්නේ කොයිසම් අපි බැඳිලා ජීවත් වුණත් ඒ බැඳුණා වූ ආදරය නිරතුරුවම අපිට භවයෙන් භවය
තව තව පෙම්වතුන් පෙම්වතියන් සොයාගෙන ලබලා දෙනවා. තේන්නේ ඕක තමයි ආදරේ කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවයෙන් භවය නොකෙදී යන ආදරයක් පිළිබඳ. ඔබට අවශ්‍ය නම් භවයෙන් භවය ඔබේ සාම්පුරුෂයා ඔබේ ස්වාමි දියණිය පටිච්ච සමුප්පන්නව ඊළඟ ජීවිතේත් මගේ බිරිඳ කරගන්නවා කියන අදිෂ්ඨාන්තාවත් බුදුරජාණන් වහන්සේ මාර්ගය කියනවා. මොකද මාර්ගය සමසද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා අන්න මාර්ගය මෙන්න මේ මාර්ගය වඩන්න දෙන්නා සමුව වඩන්න ඔබලාට ඊළඟ ජීවිතේ ඔබේම බිරිඳ වෙලා ඔබේම සාම්පුරුෂයා වෙලා ඔබේම පෙම්වතා පෙම්වතිය වෙලා ඉපදෙන්න පුළුවන් අන්න මාර්ගය නමුත් මේ මාර්ගය තියෙන්නේ නෝනා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල පමණක්මයි නමුත් වර්තමානයේ නෝනා අපි මේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ ආදරේ නාමයෙන් අර බොරුව කියන කාරණේ දකින්න නැතුව ආදරය සදාකාලික ඇත්තක් කියන තැනමයි ඉන්නේ ආදරය සදාකාලික ඇත්තක් කියලා හිතාගෙන තමයි අර පෙම්වතුම් යොලක් අර තජ් මහල් කියන මහා කොන්ක්‍රීට් ගොඩ බැන්නේ ඒගේ ආදරය අනුස්මරණය කරන්නනේ නමුත් නෝනා ඒ ආදරය අනුස්මරණය කරන්න තජ් මහල් නැමැති මහා කොන්ක්‍රීට් ගොඩ බැන්දත් මේ මොහොතේ කවදාක්වත් ඒ ආදරවන්තයින් දෙදෙනා පෙම්වතුන් පෙම්වතියන් හැටියට භවයේ කොතනකව නැහැ. ඒ පෙම්වතාට තවත් කවුරුන් හෝ පෙම්වතියක් අයිති වෙලා ඇති. ඒ පෙම්වතියට තවත් කවුරුන් හෝ පෙම්වතෙක් අයිති වෙලා ඇති. සමහර ලාවට ඒ පෙම්වතා තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් වෙලා ඉන්න පුළුවන්. එහෙනම් එදාට ඒ තිරිසන් සතාට පෙම්වතෙක් වෙන්නේ තවත් තිරිසන් සතෙක්මයි. සමහර විටේ සුන්දර ප්‍රේමවන්තිය තජ්මාල් හැදපෝ මේ මොහොතේ പ്രേත ලෝකේ പ്രേතියක් වෙලා ඉන්න පුළුවන්. එහෙනම් එයාගේ මහත්යා වෙලා ඉන්නේ තවත් പ്രേතෙක්. සමහර විටේ සුන්දර ප්‍රේමවන්තයා ශාස්ත්‍රීය දිව්‍යතලයක මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ දෙවියාට පෙම්වතා වෙලා ඉන්නේ තවත් දිව්‍ය පෙම්වතියක්. එහෙනම් නෝනා ආදරේ නාමයෙන් ගොඩ නැගුණා වූයේ තජ් මහල් කියන සිහිවටනේ නෝනා ඇත්තක්ද බොරුවක්ද බොරුවක්. ඒ දෙන්නගේ ආදරය අද පටිච්ච සමුප්පන්නෝ නැහැ. ඒ දෙන්නා නිරතුරුවම නෝනා ආදරය භවයෙන් භවය අපිට එක එක පෙම්වතුන් දිව්‍ය පෙම්වතුන් මනුෂ්‍ය පෙම්වතුන් තිරිසන් පෙම්වතුන් പ്രേත පෙම්වතුන් පෙම්වතියන් මේ වගේ අපිට සොයා දෙමින් භවයෙන් භවය පටිච්ච සමුප්පන්නව මෝහය කරාම අපි වරගෙන යන. එනිසා අපි නිරතුරුව මේ මොහොතේ ආදරේ නාමයෙන් අපි මේ ස්ට්‍රෙස් කරන සෑම සංස්කාරයක්ම මේ පන්සිල් මළුව ශ්‍රවණය කරන ඔබ මේ මොහොතේ සාම්පුරුෂයාත් එක්ක බිරිඳත් එක්ක පෙම්වතත් පෙම්වතියත් එක්ක එක සැටියේ ඉඳගෙන පන්සිල් මළුව අහනවා ඇති නමුත් නෝනා මේ මොහොතේත් ඔබලා ඔය රැස් කරන සංස්කාර අනාගත භව ගමනේ ඔබලාට තවත් බිරිඳක් තවත් සාම්පුරුෂයෙක් උදෙසාමයි යොමු කරන්නේ නෝනා නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බිහි වුණා වූ සුන්දර ප්‍රේමවන්තින් දෙදෙනෙක් හිටියා නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බිහි වුණා වූ සුන්දරම ප්‍රේමවන්තින් දෙදෙන තමයි සිදුහත් කුමාරයාත් යශෝදරා දේවියත් කියන්නේ නෝනා ඒ සුන්දර සිදුහත් කුමාරයාගේ යශෝදරා උත්තමාවියගේත් ඒ සුන්දර ආදරය දීර්ඝ කාලයක් පැවතියේ නැහැ මං හිතන්නේ අවුරුදු 13ක් වගේ කාලයක් පවතින ඇති නමුත් නෝනා ඒ සුන්දර ප්‍රේමය කෙටි කාලයක් තිබ්බත් ඒ සුන්දර ප්‍රේමයට සාරා සංක කල්ප ලක්ෂ ගානක දීර්ඝ පටිච්ච සමුප්පන්න සංස්කාර පත්‍යා විඥානං උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවයේ රුවගුණ ගැබ්වෙලා තිබුණා ඥාතිත්වය තිබුණා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දෙද්දී ඔබ අහවල් කාලේ ඔබ කිඹුල්වත් නුවර සිදුහත් කුමාරය හැටියට උප්පත්ති ලැබලා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියන නියත විවරණ දෙද්දී එදා යසෝදරාව කහන් හිටියා. අහන් ඉඳලා සුදු නෙළුම් මලක් පූජා කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේට ප්‍රාර්ථනයක් කරනවා. එදා සිදුහත් කුමාරයා ලෝකෙ ඉපදින දවසේ ඒ සිදුහත් කුමාරයාට ගිහි බිරිඳ මම වේවා කියලා සුන්දර ප්‍රාර්ථනාවක් ඇති කරගත්තන උන. තේන්න ඊට අදාළ පින එදා ඒ යසෝදරාවට තිබ්බා. එතකොට ඒ සුන්දර ප්‍රාර්ථනාව සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්න වන උනා ගලාගෙන ආවා. කොහොමද ගලාගෙන ආවේ? සම සද්දා
බුද්ධෝත්පාද කාලවල නම් සමසද්ධාව වැඩුවා. අබුද්ධෝත්පාද කාලවල සමසද්ධාව වැඩන විදියක් නැහෙනේ. අබුද්ධෝත්පාද කාලවල සම සීල සම ත්‍යාග සම ප්‍රඥාවන් වැඩුවා. එහි ඵලයේ හැටියට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී සුදු නෙළුම් මලක් පූජා කරලා ඒ පැතුවා වූ පැතුම සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඒ පටිච්ච සමුප්පන්න ඥාතිත්වය තුල අරන් ඇවිල්ලා නෝනා සිදුහත් කුමාරයාගේම සුන්දර බිරිඳ බවට පත් වුණා. ඉතින් එවන් සුන්දර පටිච්ච සමුප්පන්න ඥාතිත්වයෙන් බැඳුණු සුන්දර ආදරයක් කියන කාරණේ ධර්මයේ තුල තියෙනවා නෝනා. ඒ සුන්දර ආදරය ඒසා දීර්ඝ කාර්යයක් පටිච්ච සමුප්පන්නව ගලාගෙන ඇවිල්ලා නෝනා ඒ සුන්දර ආදරයටත් නිමාවක් අවසානයක් වෙන මොහොතක් තිබ්බා නෝනා. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව ගලාගෙන ආපුවේ සුන්දර ආදරය නෝනා අවසන් වෙන අවසාන හෝරාවෙලම විලා තිබ්බා. ඒ හෝරාව වෙනකොට නෝනා යසෝදරා උත්තමාවියට රහත් උත්තමයා භාවියට වයස අවුරුදු 78යි නෝනා. ඒ වයස අවුරුදු 78දී තමයි ඒ අවසාන හෝරාව සාරා සංක කල්ප ලක්ෂ ගානකේ සුන්දර ප්‍රේමයේ අවසාන හෝරාව වෙලඹිලා තිබෙන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා යසෝදරා උත්තමාවිය බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යවතුන් වහන්ස සාරා සංක කල්ප ලක්ෂ ගානක් මං ඔබගේ බිරිඳ වෙලා ආවා. ඒ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබ මාව දාසියක් කොට පූජා කළා. ඔබ මාව බිරිඳක් කොට පූජා කළා. ඒ සෑම පූජාවක් උදෙසාම මං කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ. මං කවදාකවත් බෑ කිව්වේ නෑ, එපා කිව්වේ නෑ, අකමැත්තක ප්‍රකාශ කළේ නෑ. ඒ උතුම් දාන පාරමිතා උදෙසා මං කැමැත්තෙන් ඉදිරිපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ අද මං සියලු කෙලසුම් සිර දැමු උත්තමාවියක්. තවත් මොහොතකින් මම හස්ති රාජිනියක් සියලු යදම් බිඳ දමා නිදහස් වෙනවා වගේ මං මේ ලෝක ධාතුවේ නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා යසෝදරාවට පිරිනිවන් පාන. ඇය ඊට පස්සේ පිරිනිවි යනවා. එහෙනම් නෝනා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව දීර්ඝව බැඳුනා වූ ඒ සුන්දර ආදරයක් කියන කාරණයක් අපේ ධර්මයේ තුල තියෙනවා. එනිසා ඔබලාට කැමති දෙයක් තෝරා ගන්න පුළුවන් ඈ. ඔබලාට කැමති දෙයක් තෝරා ගන්න පුළුවන්. කොහොමද තෝරා ගන්නේ? ඔබට භව ගමනේ පටිච්ච සමුප්පන්නව ඔබේම සාම්පුරුෂයා, ඔබේම සාමිදියණිය හැටියට, ඔබේම පෙම්වතා පෙම්වතිය හැටියට ඊළඟ ජීවිතයේත් ඔබට මුණ ගැහෙන්න ඕනේ නම් අන්න මාර්ගයක් තියෙනවා. සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. මේක බෞද්ධයෙකුට විතරක් නෙමෙයි අදාළ. ක්‍රිස්තියානි මහත්යෙකුට, හින්දු මහත්යෙකුට, මුස්ලිම් මහත්යෙකුට එතනින් සම සද්ධා කියන කාරණේ අයින් කරන්න වෙනවා. සම සීල, සම ත්‍යාග. මේ සම සීල සම ත්‍යාගයන් වඩාගෙන තමන්ගේ ධර්මයට අදාළ විස්තරහට ගියොත් ඒ අයටත් ඒ අවස්ථාව තියෙනවා. ඉන්මෙහා අපි නිරේතුරුවම දෙන්නා ඉන්නේ දෙපැත්තක නම් දෙන්නාගේ සීලේ ස්වභාවයන්, දානේ ස්වභාවයන්, ප්‍රඥාවේ ස්වභාවයන් එක්කිනෙකට වෙනස් නම් මේ මොහොතේත් ඔබ සුන්දර ආදරවන්තයෙක් ආදරවන්තියක් වෙන්න පුළුවන්. නමුත් ඒ ආදරය නිරේතුරුවම රැස් කර දෙන සෑම සංස්කාරයක්ම ඊළඟ ජීවිතයේ ඔබට තවත් මනුෂ්‍ය පෙම්වතෙක් පෙම්වතියක්, දිව්‍ය පෙම්වතෙක් පෙම්වතියක්, තිරිසන් පෙම්වතෙක් පෙම්වතියක්, ප්‍රේත පෙම්වතෙක් පෙම්වතියක් උදෙසා ඔබලා විසින් රැස් කරන්නා වූ සංස්කාරමයි. එහෙනම් නෝනා ලෝකෙ සිද්ධ වෙන්නේ ඕකනම් අපි තවදුරටත් ආදරේ නාමයෙන් නෝනා අපි වේශනකේ තේරුමක් තියනවද? තේරුමක් නැහැ. පිස්සුවක් නේ නෝනා, විකාරයක් නේ. මේ ආදරේ කියන ලක්ෂ කී අද මගුල් ගෑකට නෝනා කී ලක්ෂයක් වියදම් කරනවා. ගියතුමානේ මහත්තුරු දෙන්නෙක් මට ඇවිල්ලා කිව්වා මේ අපිට පොඩ්ඩක් වේලස්සන ගමනක් යන මං කොහෙද මහත්තයෝ මේ මගුල් ගෙදර කියන්නේ 400ක් මගුල් ගෙදෙට්ට එනවලු ඒ මහත්තයා කියනවා එහෙම එයාගේ වචන වලින් එක පිඟානක් රුපියල් 6000යි කියන 6000යි 600ක් කියද්ද කියලා මන්නකෝ ඒක තමයි කියන්නේ මේ මගුල් ගෙයක් ඔය රැස් වෙන සංස්කාර නෝනා කොහේටද අපි මොන 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 සංස්කාර රැස් කරන්නේ කියන්නේ විදේශයේ නිෂ්පාදනය කරපු අරක්කු බෝතල් 100ක් ගෙනාව කිව්වා මදි වෙලා තව 50ක් ගෙනාව කිව්වා ඉතින් බලන්න කොනෝනා මොන සා කෝටි ගානන්ස ලක්ෂ ගණන් වියදම් කරලා අපි මේ සංස්කාර රැස් කරන්නේ ඊළඟ ජීවිතේ പ്രേත පෙම්වතෙක් പ്രേත පෙම්වතියක් වෙන්න ඊළඟ ජීවිතේ තිරිසන් පෙම්වතෙක් තිරිසන් පෙම්වතියක් එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ මිනිස් ජීවිතේ තවත් කෙනෙකුට පෙම්වතෙක් පෙම්වතියක් වෙන්න.
එතන කවදාකවත් සම සද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා කියන කාරණේ ගෑවිලා තිබ්බද? අරක්කු බෝතල් 150ක් කඩන තැනක එක කෑම පිරානකට 6000ක් වීදම් මේ තැනක කොතනකවත් නැහැ. එහෙනම් දරු ආදරේ නාමයෙන් අපි මේ කරන්නේ මහා බොරුවක්. එනිසා ඇත්තට එන්න. ඇත්තට එන්න. ඇත්තට එනවා කියන්නේ එක්කෝ ඔබ සම සද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා වඩලා ඔබේ ආදරවන්තයා ඔබේ පෙම්වතිය ඔබේ බිරිඳ ඔබේ සම්පුරුෂයා ඊළඟ ජීවිතෙත් ඔබෙම කරගන්න. අපි ස්වාමීන් වහන්ස දෙදෙනෙකු එකට එකතු වෙලා ඔබ වහන්සේ විසින් පැහැදිලි කරන ලද ඒ ගුණාංග පූර්ණ කරගන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්ස? ඒක තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන්නේ. වෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න උනා මේ ධර්ම මාර්ගයේ අංක 1 කල්යාණ මිත්‍රාශ්‍රය. වෙන දෙයක් මේ. කල්යාණ මිත්‍රාශ්‍රය කියන දේ අද කතා කරන්නේ නෝනා. පාසලක ගන්න එකේ පන්තියේ ඉඳන් 12 පන්තිය දක්වා විෂය නිර්දේශයන් ගන්න. කොතනකවත් කල්යාණ මිත්‍රයා කියලා වචනයක් තියෙනවද? කවදාක්වත් ගෞරවනීය ටීචර් කෙනෙක් සර් කෙනෙක් දරුවෙකුට කල්යාණ මිත්‍රයා කියන වචනේ පැහැදිලි කරලා දීලා තියෙනවද? මන්ද මට නම් දීලා නැහැ. මන් දන්නේ අද පාසල් වල දෙනවද දන්නේ නැහැ. නෝනා දරුවෙකුට තරුණයෙකුට කියලා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම වචනයක් තියෙනවා නම් ඒ දරුවාගේ අනාගත යහපත උදෙසා පැහැදිලි කරලා දෙන්න වචනයක් තියෙනවා නම් අර්ථයක් තියෙනවා නම් ඒ වචනේ අර්ථය තමයි කල්යාණ මිත්‍රයා කියන අර්ථය නෝනා. ඊට වඩා ශ්‍රේෂ්ඨ වචනයක් මේ ලෝක ධාතු තුල නැහැ නෝනා. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොර කෙනා කවුද? පුහුදුන් කෙනා. පුහුදුන් කියන්නේ මොකද්ද? එයා තාම සද්ධානුසාරී ධම්මානුසාරී බවට පැවිල්ල නැහැ. එයා පුහුදුන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුන්දර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මග නොදත් පුද්ගලෙක් ඉන්නවා. ඔබ මාර්ගය දන්නේ නැහැ. මේ මග නොදත් පුද්ගලයා මග දන්න පුද්ගලයෙක් ළඟට එනවා. කවුද මග දත් පුද්ගලයා කියන්නේ? කල්යාණ මිත්‍රයා. නමුත් මාර්ගය දැනගත් පුද්ගලයා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි නෝනා. වෙන කවුරුත් නැහැ. මම මාර්ගය දත් කෙනා නෙමෙයි. මම මාර්ගය ඉගෙන ගත්ත කෙනා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මාර්ගය දත් කෙනා නෙමෙයි. මාර්ගය ඉගෙන ගත්ත කෙනා. මුගලන් මහරහතන් වහන්සේ මාර්ගය දත් කෙනා නෙමෙයි. මාර්ගය ඉගෙන ගත්ත කෙනා. කවුද මාර්ගය දත් කෙනා? කවුද මේ මාර්ගය මතු කරගත්ත කෙනා? කාටද මේ මාර්ගය අයිති? ලෞතුරා බුදුරජාණන් වහන්සේට. සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ මහා පාරමී ගමනක ඵලයයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගන්නේ. එහෙනම් මාර්ගය අයිති මාර්ගය දන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණක්මයි. අපි උන්වහන්සේගේ මාර්ගය ඉගෙන ගත්තා වූ ශ්‍රාවකයෝ. එහෙනම් මාර්ගය නොදත්ත කෙනා, මාර්ගය නොදත්ත කෙනා කියන්නේ කවුද? පුහුදුන් කෙනා. මේ පුහුදුන් කෙනා එනවා මාර්ගය දන්න කෙනා ළඟට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මට මේ මාර්ගය කියලා දෙන්න. මට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස මේ දුක මට හරියට පීඩා කරනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මට මේකෙන් මිදෙන්න මාර්ගය කියලා දෙන්න කියලා මග නොදත් කෙනා මග දත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නෝනා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඉස්සරහට යන්න. කාටද මේ කියන්නේ? මග නොදත් පුහුදුන් කෙනාට. තාම එයා සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා නැහැ. මග නොදත් කෙනාට කියනවා මග දත්ත බුදුරජාණන් වහන්සේ දරුව ඔබවම කෙලින්ම යන්න. කෙලින් යනකොට ඔබට දෙමන් හන්දියක් හම්බ වෙනවා. ඒ දෙමන් හන්දියේ ළඟ ඔබ නවතින්න එපා. දැන් මේ මං කල්යාණ මිත්‍රයා ගැන කියන්නේ ඈ. දෙමන් හන්දියක් හම්බ වෙනවා ඔබ දෙමන් හන්දියේ නවතින්න එපා. නැවතුනොත් ඒ නැවතින්නේ විචිකිච්ඡාව කියන තැන නවතින්න. මොකද මේ දෙමන් හන්දිය කියන්නේ විචිකිච්ඡාව. ඒ කියන්නේ මේ දෙමන් හන්දියම නවතින්න එපා. මේකට තමයි විචිකිච්ඡාව කියන්නේ. කුමක් කෙරෙහි විචිකිච්ඡාවද? සැකය. කුමක් කෙරෙහි සැකයද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරනවා. ධර්ම රත්නය කෙරෙහි සැක කරනවා. සංඝ රත්නය කෙරෙහි සැක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළාට සම සද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා වැඩුවොත් ඔබලාගේ මේ ආදරය පටිච්ච සමුප්පන්නව භවයෙන් භවයට යනවා කියලා අපි ඒක පිළිගන්නේ නැහැ. ඒක ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි තාම අපිට විචිකිච්ඡාව තුලයි ඉන්නේ. ඒක 100%ක් අපිට විශ්වාස නැහැ. බුදුරජාණන් වහන්සේ කියන ওই විචිකිච්ඡාව කියන දෙමන් හන්දියේ නවතින්න එපා. ওই විචිකිච්ඡාව කියන දෙමන් හන්දියේ පහු කළ යන්න.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි තාමත් අපි සැකයක් අපිට තියෙනවා නම් ඒ කියන්නේ අපි තාම විචිකිච්ඡාව කියන දෙමං හන්දිය තුල නැවතිලායි ඉන්නේ. අපි ඉස්සරහට ගියේ නැහැ. විචිකිච්ඡාව කියන දෙමං හන්දිය නැවතිලා ඉන්නේ. කිසා ගෝතමිය පටාචාරාව නෝනා පුහුදුන් පුද්ගලයෝ හැටියට බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. ඒගොල්ලෝ අවම වශයෙන් සද්ධානුසාරී ධම්මානුසාරීවත් නැහැ. සුනීතලා සෝපාකලා අඟුලිමාලලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවි පුහුදුන් පුද්ගලයෙකු හැටියට. ඒතර පුහුදුන් පුද්ගලයෙක් හැටියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මුලින්ම මොකද්ද කළේ? දෙමං හන්දිය නැවතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අයෝමය වාග්මාලාව ඇහෙද්දී මහා කරුණාව දකිද්දී ඒ අය තේරුම් ගියා මේනම් මහා අයෝමය පුරුෂයෙක් කියලා. මේනම් මහා කරුණා නිදානයක් කියලා. මේනම් අපේ ගැළවීම උදෙසාම පහළුණ සාස්තුන් වහන්සේ නමක් කියලා. මේනම් සැබෑම මාර්ගය කියලා දෙන සාස්තුන් වහන්සේ නමක් කියලා. නෝන විචිකිච්ඡාව කියන හන්දියේ නැවතුනේ නැහැ. පොහුදුන් නොනත් විචිකිච්ඡාව කියන හන්දියේ නැවතුන්නේ නැහැ. එයා විචිකිච්ඡාවෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කෙරෙහි ඒ ධර්ම මාර්ගය තුල පෝෂණය වෙන සංඝ රත්නය කෙරෙහි විශ්වාසයෙන් විචිකිච්ඡාව කියන හන්දියේ නවතින්නේ නැතු එයා ඉදිරියට ගියා පින්නතුනි. අන බුදුරයන් වහන්සේ කියන ඉදිරියට යන්න කියලා විචිකිච්ඡාව ළඟ නවතින්න එපා. මෙහෙම ඉදිරියට යනකොට ඔබට දකුණට පාරක් තියෙනවා වමට පාරක් හම්බ වෙනවා කියනවා. දැන් විචිකිච්ඡාව පහු කරලා ගියා. එහෙම යද්දි බුදුරජාණන් වහන්සේ දැන් කියනවා කාටද මේ කියන්නේ? මග නොදත් තාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා නැහැ. විචිකිච්ඡාව බැහැර කළා විතරයි. මෙයා දැන් බුදුරයන් වහන්සේ කියනවා දැන් එයා විචිකිච්ඡාව කියන දෙමං හන්දිය නැවතුන්නේ නැහැ. එයා ඉදිරියට ගියා. ඉදිරියට යනකොට අන්න බුදුරයන් වහන්සේ මොකද්ද කිව්වේ? දැන් දකුණට පාරක් තියෙනවා වමට පාරක් තියෙනවා. ඔබ දකුණු පාරට නම් හැරෙන්න එපා. වම් පැත්තට හැරෙන්න. දකුණු පැත්තට පාරක් තියෙනවා වම් පැත්තට පාරක් තියෙනවා. ඔබ වම් පැත්තට නම් හැරෙන්න එපා. දකුණු පැත්තට හැරෙන්න කියලා. එතකොට මේ වමට හැරෙන පාර කියන්නේ මොකද්ද? මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගය. දකුණු පැත්තට හැරෙන්න තියෙන පාර මොකද්ද? සම්මා ආරෂ්ඨාංගික අනනෝනා. දැන් විචිකිච්ඡාවෙන් බැහැර වෙලා එයා ඉදිරියට එද්දී වමට පාරක් තියෙනවා දකුණට පාරක් තියෙනවා. වම් පාර මොකද්ද? මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාමෝ, මිත්‍යා සති, මිත්‍යා සමාධි. හැරෙන්න නම් එපා. මෙන්න දකුණට හැරෙන්න. දකුණට හැරෙද්දී සම්මා දිට්ඨිය ඔබට හම්බ වෙනවා. සම්මා සංකප්ප ඔබට හම්බ වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්තයන්, ආජීවෝ, සති සමාධි ඔබට හම්බ වෙනවා. ඥාන දර්ශනයන් හම්බ වෙනවා. මේ සියල්ල දකුණු මාවතේ තියෙන්නේ. ඒ නිසා ඔබ දකුණු පැත්තට හැරෙන්න කියනවා. දැන් සමාජයත් එක්ක ගලපන්නකෝ. සමාජයත් එක්ක ගලපද්දී දැන් මග නොදත් පුද්ගලයාට මග දත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියද්දී යන්න මෙහෙම කෙලින් යද්දී දෙමං හන්දියක් හම්බ වෙනවා. අපේ බෞද්ධ ජනතාවගෙන් භාගයක් තාම මේ දෙමං හන්දිය පව කොල්ලවත් නැහැ. තරහ වෙන්න එපා කිව්වට ඈ. තාම විචිකිච්ඡාව තුල තාම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි පූර්ණ වූ සද්ධාවකට ඇවිල්ලා නැයි නෝනා. හැකේ තුලයි බලන්න මෙහෙම වුණොත් මෙහෙම වෙයිද? බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිගන්නේ නැහැ. බුදුරයන් වහන්සේ කියද්දි මේ නියසිලට පස් ටිකක් අරගෙන මහණෙනි මෙපමණයි සුගතිගාමී වෙන්නේ, මහ පොළවේ පස් ප්‍රමාණට දුගතිගාමී වෙනවා කියලා තාම අපි ඒක පිළිගන්නේ නැහැ නෝනා. අපි මරණ ගෙදරකට ගියොත් හැමෝම කියන්නේ මේ මැරිච්ච කෙනා නම් දිව්‍ය ලෝකෙටමයි ගියේ, මේ මැරිච්ච කෙනා නම් බ්‍රහ්ම ලෝකෙටමයි ගියේ, මේ මැරිච්ච කෙනා නම් මනුස්ස ලෝකෙටමයි ගියේ. හැබැයි එහෙම ගියා කිය කියා හත් දවස දාන දෙනවා, තුන් මාස දාන දෙනවා, අවුරුදු දාන දෙනවා, අවුරුදු පහේ දානෙත් දහය දානෙත් දෙනවා. ගියේ කොහාටද? බ්‍රහ්ම ලෝකෙට. ගියේ කොහාටද? දිව්‍ය ලෝකෙට. නෝනා සතර අපායකට ගිය කෙනෙක් නැහැ. ඔබ අහලා තියෙනවද? ඔබ මරණ ගෙවල් 100කට ගියොත් කවුරු හරි කියනවා අහලා තියෙනවද මේකේ නම් සතර අපායට ගියා කියලා? නමුත් බුදුරයන් වහන්සේ මොකද්ද කියන්නේ? මේ නියසිලට ගන්න පස් ප්‍රමාණය සුගතියට යන්නේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපේ සිතුවිලිත් කොයිසම් පරස්පරද? හිතන්නේ නැහැ නෝනා. මැරුණේ ගමන් බැනර් එක ගහන්නේ නිවන් සැප ලැබේවා කියලා. තාම නිවන කියන කාරණාවත් අපි තේරුම් අරන් නැහැ. එතකොට ඇයි ඒ? තාම විචිකිච්ඡාව කියන හන්දිය පහු කරලා නැහැ. ස්වාමීන් වහන්ස කෙනෙක් මිය ගිය පසු නිවන් සැප ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කිරීම තුලිනුත් ඉස්මතු වන්නේ විචිකිච්ඡාවම නේද ස්වාමීන් වහන්ස? ඉතින් ඒක තමයි දරුවෝ. ඒ ඇයි ඒ? මම මේ දැන් ඔබට පැහැදිලි කරන්නේ. තාම විචිකිච්ඡාව කියන හන්දියෙන් පහ පැහැලා
නැහැ. දැන් විචිකිච්ඡා පහු කරලා යන්න කියනවා. යනකොට වමට හැරෙන පාර තියෙනවා, දකුණට හැරෙන පාර තියෙනවා. වමට හැරෙන්න එපා. දකුණට තියෙන පාර සම්මා මාර්ගය, සුන්දර ආරෂ්ඨාංගික මාර්ගයේ දිගේ ගමන් කරන්න කියනවා. සුන්දර ආරෂ්ඨාංගික මාර්ගයේ දිගේ දැන් එයා ගමන් කරන්න කියනවා නෝනා. ඉතින් මේ සුන්දර ආරෂ්ඨාංගික වමට හැරෙන පාර දිගේ එයා ගමන් කරලා දකුණට හැරෙන පාර දිගේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා නෝනා. ඊළඟට එයා ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ යාට දේශනා කරනවා මග නොදත්තා වූ පුද්ගලයාට නෝනා ආරියෂ්ඨාංගික මාර්ගයේ තුල යා සුන්දරව ගමන් කරද්දී එයාට හම්බ වෙනවා කියනවා ඉස්සරහදී මහා වනමදුලක්. වනමදුලක් කියන්නේ මොකද්ද? මහා කැලයක්. දැන් මේ මාර්ගයක්නේ කියන්නේ. විචිකිච්ඡාව කියන දෙමංගන්දී නැවතුන්නේ නැහැ පෙරට ආවා. ඊට පස්සේ ඇවිල්ලා වමට පාරෙන් හැරුන්නේ නැහැ දකුණු පාරට හැරුණා. දකුණු පාරේ කෙලින්ම එනවා ආරියෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ග එනකොට නෝනා මහා කැලයක් වන වදුලක් හම්බ වෙනවා කියනවා. බුදුරයන් වහන්සේ කියනවා මේ වන වදුලේ නවතින්න. මොකක්ද මේ වන වදුල කියන්නේ? අවිද්‍යාව කියන වන වදුල. අවිද්‍යාව කියන වන වදුලේ නැවතින්න එපා. ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ කියන දකුණු පාරේ ගමන් කරද්දී ඔබට හම්බ වෙන මහා කැලයක් තියෙනවා. නවතින්න නම් එපා. ඔබ නැවතුනොත් ඔබ අවිද්‍යාව තුල නැවතුණා වෙනවා. අවිද්‍යාව තුල නැවතුණා කියන්නේ මොකද්ද? ඔබ දුක දුක හැටියට දකින්නේ නැහැ. දුක සැප හැටියට දකින්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම රූප වේදනා සංඥා සංකාර විඥාන සැපයක් කොටම ගන්නවා නෝන. බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියද්දී උපන්දින සාදය වෙනුවෙන් ලක්ෂ ගණන් වැය කරනවා. බුදුරජාණන්ගෙන ඉපදීම දුකයි කියලා. ඉපදීම දුකයි කියද්දී බෝධින් නාසේලා ළඟ අම්මලා කී දාහක් දරුව බලාපොරොත්තු යදිනවද නෝනා? බුදුරජාණන්ගෙන ඉපදීම දුකයි කියලා. එතකොට නිරතුරුවම දුක සැපක් කොට ගන්නව නෝනා. දුක සැපක් කොට ගන්න. මේ රූපය ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් කියද්දී නිරතුරුවම මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් පිරුණා වූ රූපය සැපයක් කොට ගන්නවා. ඒ සැපේ නිත්‍යභාවයට පත් මේ රූපය මගේ කර ගන්නවා. මේ රූපය තුල මම ඉන්නවා කියලා ගන්නවා. මේ රූපය තුල මගේ ආත්මය තියෙනවා කියලා, මේ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිනවා. දකිමින් නිරතුරුවම මේ රූපය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා නිරතුරුවම දුක සැපක් කොට ගන්නවා. ඇයි ගන්නෙ? අවිද්‍යාව කියන කැලේ තුල නැවතුණා. ඉස්සරහට ගියේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියලා එයා දකින්නේ නැහැ. එයා කියනවා තෘෂ්ණාව අඩු වුණ නිසායි මට දුක වැඩි වුණේ කියලා. එහෙමනේ කියන්නේ සමහර දරුවන්ට තාත්තලා කියන්නේ. ඔය මොකද්ද ඔහොම කළා හරියන්නේ නැහැ. පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ. පිරිත් අහන්න ගිහිල්ලා වැඩක් නැහැ. බණ ගෙදර ගිහිල්ලා වැඩක් නැහැ. ගිහිල්ලා ඉගෙන ගන්න, ගිහිල්ලා රස්සාවට යන්න, ගිහිල්ලා හම්බ කරන්න. එහෙමනේ කියන්නේ නේ සමාජයේ ওই මතේනේ තියෙන්නේ නේ. ওই මතේ තියෙන්නේ. බණ ගෙදරකට යන්න කැමති නැහැ. දාන ගෙදරකට යන්න කැමති නැහැ. පින්කම් පොලකට යන්න කැමති නැහැ. පොය දාකට පන්සලකට යන්න කැමති නැහැ. නමුත් පින්තුනේ හම්බ කරන දේවල් උදෙසානම් ආයිමත් නැහැ. නිදි මරාගනේ දේවල් කරනවා. එතකොට නිරේතුරුවම තුෂ්ණාවම වඩන්න කියනවා. පුළුවන් තරම් හම්බ කරන්න, පුළුවන් තරම් ඉතුරු කරන්න, පුළුවන් තරම් සම්පත් ගොඩ ගහන්න. බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තුෂ්ණාව කියද්දී අපි මේ මොකද්ද කරන්නේ? තුෂ්ණාවම වර්ධනය කරනවා. තුෂ්ණාවම ගොඩ ගහනවා. තුෂ්ණාව වර්ධනය කරද්දී, තුෂ්ණාව ගොඩ ගහද්දී මේ ගොඩ ගහන්නේ දුකයි කියලා නම් අපි කවදාක්වත් හිතන්නේ නැහැ. එයි තාම අපි අවිද්‍යාව කියන වනවදුලේ නැවතුණා. කඩාගෙන ඉදිරියට ගියේ නැහැ. එතකොට යා අවිද්‍යාව කියන වනවදුලේ නැවතුණා. දුක කියන කාරණේ දකින්නෙත් නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දකින්නෙත් නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දකින්නෙත් නැහැ. නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දකින්නේ. එයි. එයා අර මහා අවිද්‍යාව කියන වනවදුලේ තුල අතරමං වෙලා ඉන්නවා නෝන. දැන් අවංකව අපි හිතමු සමාජය ගැන. මේ සිංහල බෞද්ධ සමාජය ගැන අවංකව හිතුවොත් නෝනා සිහියට ගියද්ද නෝනා මේ අවිද්‍යාව කියන වන වදුල පහු කරලා ගිහිල්ලා තියෙන්නේ. ඔබේ හද සාක්ෂිට කට්ටු කරලා අහන්න. ඔබත් සමග ඔබ ස්වයං ගනුදෙනුවක් කරලා ඔබේ හද සාක්ෂිට ඔබ තට්ටු කරලා අහන්න. මම මේ අවිද්‍යාව කියන වන වදුල ඉක්මවා ගිය සුන්දර බෞද්ධයෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න දැන් පුදුන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. බුදුරයන් වහන්සේ මාර්ගය කියනවා ඔහොම යන්න. දෙමං හන්දියක් තියෙනවා, නවතින්න එපා විචිකිච්ඡාව. තෙරුවන් කෙරේ විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඉදිරියට යනකොට ඔන්න දකුණට පාරක්, වමට පාරක් තියෙනවා. වමට හැරෙන්න එපා.
දකුණට හැරෙන සම්මා ආරෂ්ඨාංගික මාර්ගය දකුණු පාර දිගේ යද්දී වනවදුලක් තියෙන අවිද්‍යාව නවතින්න නම් එපා දුක දුක හැටියටම දකින්න මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක දුක හැටියටම දකින්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් දුක හැටියටම දකින්න මේ දුකට හේතුව තෘෂ්ණාව කියලාම දකින්න දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා දකින්න දැන් ඕනා එයා අවිද්‍යාව කියන වනවදුල පව කරලා නැවතුනේ නැහැ. ඇයි නැවතුනේ නැත්තේ? මාර්ගය දත් පුද්ගලයා කෙරේ විශ්වාසය ඇති කරගෙනයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරේ පූර්ණ විශ්වාසය ඇති කරගෙන තියෙන්නේ. කල්යාණ මිත්‍රයා. එයා දැන් මාර්ගය තුල දකුණු මාර්ගය තුල ගමන් කරලා අවිද්‍යාව කියන වනවදුලෙන් ඉදිරියට ගියා නෝනා. දැන් මේ කවුද මේ කියන්නේ? අවිද්‍යාව කියන වනවදුලෙන් එයා ඉදිරියට ගියා කියන්නේ දැන් එයා සද්ධානුසාරී ධම්මානුසාරී තැනත් ඉක්මවලා එයා උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්ත කෙනෙක් නෝනා. එයා දුක හඳුනාගත්තා. මොකද අවිද්‍යාව පව් කළා ගියා. අවබෝධ කරේ නැහැ. දුක දුක හැටියට දැක්කා. දුකට හේතුව තෘෂ්ණාව බව දැක්කා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දැක්කා. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා දැක්කා. ඒ දකින තැනදී එයා තුල ආර්ය සද්ධාව ඇති වුණා. කල්‍යාණ මිත්‍රයා කෙරෙහි එයා තුල ආර්ය සීලය ඇති වුණා. කල්‍යාණ මිත්‍රයාගේ විශ්වාසය තුල මාර්ගයේ වැඩලා සම්මා වාචා සම්මා කම්මන්තෝ ආජීවෝ තුලින් ඊළඟට නෝනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්. දැන් එයා උතුම් සෝවාන් ඵලයට පත් වෙලා එයා අවිද්‍යාව කියන වන වදුලේ නැවතුනේ නැහැ. කල්‍යාණ මිත්‍රයාගේ ගුරුහරුකම් ඔස්සේ අවිද්‍යාව කියන වනවදුළු පහු කළ ගියා නෝනා. දැන් බුදුරජාණන් වහන්සේ නැවත කියනවා මාර්ගයේ දත් පුද්ගලයා දැන් ඔබ වනවදුළු පහු කළ ගියා අවිද්‍යාව පහු කළ ගියා. දැන් මෙහා මෙහෙම යනකොට බුදුරජාණන් වහන්සේ ආට දේශනා කරනවා දැන් ඔබට මඩවගුරක් හම්බ වෙනවා මේ ඉස්සරහට යද්දී. නවතින්න නම් එපා. මොකද්ද මේ මඩවගුර කියන්නේ? කාමයන්ට කියන්නා වූ තවත් නමක්. මොකද දැන් සෝවාන් ඵලයට පත් වුණා තාම යා තුල කාමරාග බඩික තියෙනවා. ඔබ සකෘදාගාමි ඵලයට පත් වෙන්න පුළුවන්. එතනත් අනුශය වශයෙන් කාමරාග පිටික තියෙනවා. දැන් ඔන්න පරිස්සම් වෙන්න ඔන්න ඉදිරියේ තියෙනවා මඩවගුරක්. ඔබ මඩවගුර නම් නවතින්න නම් එපා. මොකද මේ මඩවගුර කාමයන්ට කියන්නා වූ නමක්. කාමයේ ආස්වාදය, රූපයේ ආස්වාදය, ඇස පිනවන්න තියෙනා වූ කැමැත්ත, කන පිනවන්න තියෙනා වූ කැමැත්ත, නාසය පිනවන්න තියෙනා වූ කැමැත්ත, දිව පිනවන්න තියෙනා වූ කැමැත්ත, මනස පිනවන්න තියෙනා වූ ශරීරය පිනවන්න තියෙනා වූ කැමැත්ත. ඒතකොට දැන් සෝවාන් පුද්ගලයා මේවා පිනවනවා. ඒ පිනවන්නේ ආර්ය සීලේ ශක්තිය තුල ඉඳලා. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුල ඉඳලායි කාමයන් තුල ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔතන නවතින්න එපා. ඔබ ඔය මඩබගුරෙන් ඉදිරියට යන්න කියනවා. ඒ කියන්නේ දැන් එයා කාමයන් තුනී කරගෙන මඩවගුරෙන් ඉදිරියට යනවා නෝනා. එයා මඩවගුරෙන් ඉදිරියට යද්දී බුදුරජාණන් වහන්සේ කියනවා "ඔහොම මඩවගුරෙන් ඉදිරියට යනකොට, ඒ කියන්නේ මේ කාමයන්ගේ ආදීනවයන් දැකලා, කාමයන්ගේ අනිත්‍යභාවයන් දැකලා, මේ රූපයේ සතර සරිපට්ඨාණයෙන් දැකලා, මේ රූපයේ කායානුපස්සනාවෙන් දැකලා, මේ රූපයේ දෙතිස් කුණුපයක්, මේ රූපයේ සතර මහා ධාතුවක්, මේ රූපයේ ආයතන හයක්, මේ රූපයේ අට්ටික සංඥාවක්, මේ රූපයේ මරණානුස්සතියක් කියලා දැකලා, කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගෙන ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔතන හම්බ වෙන ලොකු ප්‍රපාතයක් කියලා. මහ වලක් හම්බ වෙනවා කියනවා. ඔබ ඔය වලට නම් වැටෙන්න බහින්න එපා කියනවා. එතනත් මග හැරලා ඔබ කෙලින් යන්න කියනවා. මොකද්ද මේ ප්‍රපාතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ක්‍රෝධය. දැන් යා කාමයන් තුල නැවතුනේ නැහැ. ඊළඟට යා ක්‍රෝධය තුල නවතින්නේ නැහැ. ක්‍රෝධයත් නිරෝධය වෙනවා. දැන් එතකොට නෝනා අතන්දි සෝවාන් ඵලයට පත් වුණා. කොතෙන්ද සෝවාන් ඵලයට පත් වුණේ? අවිද්‍යාව කියන වනවදුල ඉක්මවා යද්දී ආ උතුම් සෝවාන් ඵලයට පත් වුණා. තේන සකෘදාගාමි ඵලයට පත් වෙන්න පුළුවන්. දැන් ඊළඟට යාට නෝනා කාමයන් කියන මේ අර මහා මඩවගුරත් ක්‍රෝධය කියන මහා ප්‍රපාතයත් එයා පහු කළා. ඒ කියන්නේ මොකද්ද නෝනා? එයා උතුම් අනාගාමි ඵලයට පත් වුණා. කාම රාග පටිගියන් එයා ප්‍රහිණ කළා. එයා ක්‍රෝධය කියන මහා ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. එයා ආදීනවයන් දන්නවා. එයා නැවත නැවත ආර්ය සීලේ ශක්තිමත් කරනවා. එයා නැවත නැවත ආර්ය ශ්‍රද්ධාව ශක්තිමත් කරනවා. එයා නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩනවා. වඩමින් එයා ක්‍රෝධය කියන ප්‍රපාතයට වැටෙන්නේ නැහැ.
දැන්යා කාමයන් කියන මහා මඩවගුරට වැටුනෙත් නෑ ක්‍රෝධය කියන මහා ප්‍රපාතයට වැටුනෙත් නෑ ඒ කියන්නේ ඒ තැන එයා උතුම් අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා කාම රාග පටිඥා පහින කරනවා බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඉස්සරහට යන්න දැන් එයා ප්‍රපාතේ ක්‍රෝධය කියන ප්‍රපාතේ නැවතුනේ නැහැ කල්යාණ මිත්‍රයා කෙරෙහි විචිකිච්ඡාවෙන් බැහැරුණ කෙනෙක් මාර්ගය හරියට පිළිපදිනවා එයාට සැකයක් නෑ එයා දන්නවා මේ කල්යාණ මිත්‍රයා නම් සැක කරන කෙනෙක් නෙමේ සැක කරන්න අවශ්‍ය කෙනෙක් නෙමේ මග දත් උත්තමෙක්මයි එනිසා මේ මාර්ගය තුල මම නිවැරදිව කල්යාණ මිත්‍ර මාර්ගය තුල මම වඩිනවා කියලා එයා දැන් අර මහා ප්‍රපාතේ නවතින්න නැතුව එයා කෙලින් යනවා නෝනා යනකොට බුදුරයන් වහන්සේ කියන ඔබට සුන්දර සම භූමියක් හම්බ වෙනවා කියලා ඒක තමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනනෝනා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව අපිට කවදාක්වත් මේ ධර්ම මාර්ගයේ නෝන එක දශමයක්වත් අපිට ගමන් කරන්න බෑ එවනම් දැන් ඔබතුමිය මගේ මුලින් අහපු ප්‍රශ්නේ තමයි නෝනා අර පින්වත් කාන්තාව තමන්ගේ සාම් පුරුෂයාගේ ක්‍රෝධය නිසා ද්වේෂය නිසා විඳින්නා වූ පීඩාව ඒ ප්‍රශ්නේ තමයි මම මේ පිළිතුරු දීගෙන ඉන්නේ ඒ නිසා ඒ ප්‍රශ්නේ පිළිතුරු දීගෙන එද්දී නෝනා මට කියන්න තියෙන්නේ එක කාරණේයි අපි මේ දරුවායේ පින්වත් නෝන මහත්මිය සාංශාරයේ අකුසල් සංස්කාරයක්මයි විපාක දෙන්නේ ඒ නිසා නෝනා මේකෙන් යටපත් වෙන දිශාව නෙමේ මේකෙන් නිරෝධය වෙන දිශාවයි අපි හිතන්න ඕනේ කියන කාරණය නිරෝධය වෙන දිශාවයි මේක යටපත් කරගෙන අපි මොකක් හරි පිනක් කරලා කුසල් දහම් වඩලා මේක යටපත් කරගෙන නෝනා අපි ආයිමත් ඊළඟ ජීවිතේ තවත් පෙම්වතෙක්ගේ තවත් පෙම්වතියක්ගේ දුකමයි අපි කරගන්නේ එනිසා ආයිමත් ඕක අපිට යටපත් කරලා වැඩක් නැහැ එනිසා අනිවාර්යයෙන්ම ඔබ දක්ෂ වෙන්න සංසාරේ බිරින් දෑවරු නිසා සාම් පුරුෂයන්න් නිසා සංසාරේ විඳලා තින අප්‍රමාණ දුක් දැකලා නමුත් ඒ සියලු දුක් විඳලා තියෙන්නේ ආදරය කියන බොරුව මම ඒක බොරුවක් කියලා පැහැදිලි කළා ඔය බොරුව නිසාමයි එනිසා නෝනා ඔය ආදරය කියන බොරුව තේරුම් අරගෙන ආදරයත් අනාදරයත් කියන දෙකෙන්ම මිදෙන්න ආදරය අතහැරලා අනාදරය කරා ගියොත් නෝනා එතනත් රැස් වෙන සංස්කාරයක්මයි එනිසා ආදරයත් අනාදරයත් දෙකම අනිත්‍ය වූ සංස්කාරයක් කියන තැන මේ ලෝකේ සුන්දරම ආදරවන්තයා බිහි වෙනවා නෝනා මේ ලෝකේ සුන්දරම ආදරවන්තයා බිහි වෙනවා මේ ආදරයත් අනාදරයත් දෙකම සංස්කාරයක් මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන තැන බිහි වෙන සුන්දර ආදරවන්තයාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ තුන් ලෝකයටම නික්ලේශීව ආදරය කරන්නා උත්මේ බවට පත් වෙනවා ඉතින් ඒ නිසා මොන ඔතෙන්ද තමයි යන්න තියෙන්නේ වෙනද යන්න තැනක් නැහැ දරු අපේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙකු රකින්න සීලයත් ආර්ය සීලයත් අතර තිබෙන වෙනස මට ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි. මෙම සීලයන් දෙකම එක සමානද ස්වාමීන් වහන්ස? නෑ 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 ආර්ය සීලය නිරේතුරුවම ආර්ය සීලියයිති සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට. සෝවාන් සකෘදාගාමි අනාගාමි ඒ අරිහත් උත්තමයන්ලන්ට තමයි ආර්ය සීලය සකස් වෙච්ච තැනදී එයා තුල ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් හැටියටයි වැඩෙන්නේ. ඔය ප්‍රශ්නේදි මම ඉන්ද්‍රිය ධර්මිනුත් ගැන කතා කරන්නම්කෝ. දැන් එක මහත්යෙක් මගෙන් එවුවා ස්වාමින් වහන්සේ අපි ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා. එතකොට ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගන්නවායි කියන කාරණේදී බුදුරයන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් දේශනා කරනවානේ සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. එතකොට අපි තාම සෝවාන් ඵලයටපත් වෙලා නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ එකිනෙකට වෙනස් ආකාරයෙන් තමයි අපේ පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වශයෙන් සමව වැඩෙන්නේ. සමව වැඩෙනවා කියන්නේ විදර්ශනාත්මකව සමව වැඩෙන්නේ උතුම් සෝවාන් ඵලයටපත් වෙන මොහොතේ. ඉන් පස්සේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට රහත් ඵලය දක්වා වැඩෙනවා. රහතන් වහන්සේට ඉන් පස්සේ වැඩෙන ධර්මයක් නැහැ. ඉන්ද්‍රිය ධර්මයන්මයි සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට වැඩෙනවා කියන්නේ මේවා විදර්ශනාත්මකව වැඩෙනවා. එතකොට දැන් ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල කෙනා කියන්නේ කවුද? මේ සද්ධාන්සාරී ධම්මානුසාරී දෙන්න. ඒගොල්ලන් තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් විදර්ශනාත්මකව සම කරගෙන නැහැ. එතකොට සද්ධාන්සාරී ධම්මාන්සාරී කෙනෙක් අහද්දී සාමින්වාන්ස අපි කොහොමද මේ ඉන්ද්‍රිය ධර්මයන් සම කරගන්නේ කියද්දී සද්ධා, වීරය, සති. මේ සති ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ මෙතන මැද්දෙන් තියලා තියෙනවා. එතකොට මේ සති ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? හේතුඵල ධර්මය. කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුනේ හේතුඵල ධර්මයක් තමයි මේ සතිය සීය.
එතකොට ඔබ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල කෙනෙක් නම් සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙක් නම් ඔබ මොකද්ද කරන්න ඕනේ ඔබ නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබනවා සද්ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා නිරේතුරුවම ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී ආ සංසාර බය දකින්නවා සංසාර ගැඹුර දකින්නවා සංසාර දුර දකින්නවා මේ කාමයන්ගේ නිසරුභාවය දකින්නවා එහෙම දකිද්දී නිරේතුරුවම නෝනා එයාගේ සති ඉන්ද්‍රිය ශක්තිමත් භාවයට පත් වෙනවා සති ඉන්ද්‍රිය ශක්තිමත් භාවයට පත් වුණාට පස්සේ එයා නිරේතුරුවම නෝනා මේ සද්දා වීරය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්මයන් සියල්ලම එයා විදර්ශනාත්මකව දකින්න දක්ෂයි මොකද එයා දන්නවා සංසාරේ මම සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදිලා සද්ධාව කොයිසම් පුහුණු කරන්නේ නැද්ද කියලා වීරය කොයිසම් පුහුණු කරන්නේ නැද්ද කියලා සතිය කොයිසම් පුහුණු කරන්නේ නැද්ද කියලා සමාධිය ලෞකික ප්‍රඥාව කොයිසම් පුහුණු කරන්නේ නැද්ද කියලා නමුත් මේ සෑම සංස්කාරයක්ම නිට්ට්‍ය වුණාද අනිත්ත්‍ය වුණාද සෑම සංස්කාරයක්ම අනිත්ත්‍ය වුණා සද්ධාවෙන් ඔඩවැදී ගිහිල්ලා සම්මා සම්බුද්ධ ශාසනවල कोई सा सुंदर पिंकांग अपि करन्ने ते සද්ධාවෙන් ශක්තිමත් වෙලා අපි සම්මා සම්බුද්ධ ශාසනවල භික්ෂු ශාසනයේ භික්ෂුණී ශාසනයේ කොයිසම් අපි පැවිදි උපසම්පදාවන් ලබන්නේ නැද්ද කොයිසම් වීරයෙන් අපි ධර්ම මාර්ගය තුල ගමන් කරන්නේ නැද්ද කොයිසම් සමාධිය පුහුණු කරලා රූපාවචර අරූපාවචර ධානතලවල සුන්දර ධානසපයන් ලබන්නේ නැද්ද නමුත් නොනා ඒ සෑම සංස්කාරයක්ම නිට්ට්‍ය වුණාද අනිත්ත්‍ය වුණාද අනිත්ත්‍ය වුණා කවුද මේක අපිට කිව්වේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම අන්න සතිය සීයා තුල ශක්තිමත් වෙනවා සති සම්බොජ්ජංගේ ශක්තිමත් වෙනවා සති සම්බොජ්ජංගේ ශක්තිමත් වෙච්ච තැනදී එයාලඟ ඊළඟට කුමන බොජ්ජංගේද ශක්තිමත් වෙන්නේ ධම්මවිචේ බොජ්ජංගේ ධර්මයට අදාළව එයා දකිනවා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට අදාළව එයා දකිනවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළව එයා දකිනවා එයා සද්ධාව වඩමින් සද්ධාවේ අනිත්‍යභාවය දකිනවා එයා වීරය වඩමින් වීරය අනිත්‍යභාවය දකිනවා මම මේ මොහොතේ ඔබට වීරයෙන් කතා කරනවා හෙට දවසේ මගේ දිව ගොළුනොත් මේ මගේ වීරයට මොකද්ද වෙන්නේ හෙට දවසේ මං අංශභාග රෝගියෙක් වෙලා ඇඳට වැටුනොත් මගේ මේ වීරයට මොකද්ද වෙන්නේ හෙට දවසේ මගේ උගුරේ බලවත් රෝගයක් ඇති වුණොත් මේ කටහඬ මේ විදිහට තියේද එනන් නොනා මේ වීරය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද අනිත්‍යයි බැඳුනොත් දුක විතරයි බැඳුනොත් දුකයි මේ කතා කරන මොහොතේත් මම දකිනවා හෙට උදෑසනක මං ගොළුවෙක් වෙන්න පුළුවන් ගොළුවෙක් වෙන්න පුළුවන් තේරුණාද ඒක තමයි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මේ කතා කරන මොහොතේත් මං දකිනවා හෙට උදේට මං අංශභාග රෝගියෙක් වෙන්න පුළුවන් මේ කතා කරන මොහොතේත් මම දකිනවා හෙට උදේට මේ ජීවිතයේ මලකඳක් බවට පත් වෙන්න පුළුවන් ආර්ය සද්ධාව ධර්ම රත්නය කෙරෙහි වූ ආර්ය සද්ධාව සංග රත්නය කෙරෙහි වූ ආර්ය සද්ධාව එතකොට මේ ආර්ය සද්ධාව වැඩුණේ කොහොම නිසාද මේ ආර්ය සතිය නිසා පිනෝනා එයා මේ ආර්ය සතිය ප්‍රයෝගී කරගෙන එයා නිරේතුරුව සද්ධාව විදර්ශනාවෙන් දකිනවා එයා වීරය විදර්ශනාවෙන් දකිනවා සද්ධාව තුල හිඳිමින් සද්ධාවේ අනිත්‍යභාවය දකිනවා වීරය තුල හිඳිමින් වීරය අනිත්‍යභාවය තුල දකිනවා සතිය සිහිය තුල ඉඳිමින් සතිය සිහියේ අනිත්‍යභාවය දකිනවා මේ මොහොතේ මා තුල සතිය සිහිය තියෙනවා නමුත් නොනා හෙට දවසේ මේ සියලුම ධර්ම රූපයන් නැකිල යන්න පුළුවන් අතීතේ මට සම්පූර්ණයෙන්ම අමතක වෙලා යන්න පුළුවන් එහෙනම් මේ සතිය සිහිය නිට්ටය වූ ධර්මතාවයක් නෙමෙයි මේ මොහොතේ මා සතිය සිහියෙන් මේ සියල්ල මතු කරගන්නේ ඊළඟ මොහොතේ මේ සතිය සිහිය මාව මෙලෝ දෙයක් මතකයක් නැති පුද්ගලයෙක් බවට පත් කරන්න පුළුවන් කියන ධර්මතාවයේ දකිමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දකිමින් ඊළඟට යා මේ සමාධිය තුල ඉන්නේ පංච නීවරණයන් යටපත් වුණා වූ සමාධිය තුල ඉන්නේ සමාධියේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිමින් එයා සමාධියට බැඳෙන්නේ නැහැ එයා තමා තුල සකස් වෙන සති ධම්මවිජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා සප්ත බොජ්ජංගයන්ට එයා බැඳෙන්නේ නැහැ නෝනා එයා සතිය තුල හිඳිමින් සතිය අනිත්‍යභාවය දකිනවා එයා ධර්මයේ තුල හිඳිමින් මේ ධර්මයක් කවදා හෝ දවසක අතුරුදහන් වෙලා යනවා කියලා එයා දකිනවා ප්‍රීතිය තුල හිඳිමින් ප්‍රීතිය අනිත්‍යභාවය දකිනවා
පස්සද්ධිය තුල හිඳිමින් පස්සද්ධිය අනිත්‍ය භාවය දකිනවා සමාධිය තුල හිඳිමින් සමාධිය අනිත්‍ය භාවය දකිනවා උපේක්ෂාව තුල හිඳිමින් උපේක්ෂාවේ අනිත්‍ය භාවය දකිනවා අන සමාධි සමාධිය විදර්ශනාවෙන් දකිනවා ඊළඟට යා නිරතුරුවම ප්‍රඥාවත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා ප්‍රඥාවෙන් මේ සියල්ල විදර්ශනාව මතු කරලා දුන්නත් සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවට අග්‍ර උතුම් රහතන් වහන්සේ ඒ ප්‍රඥාවත් අනිත්‍ය වෙලා ගියා කියලා දකිනවා නෝන මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් පිරිනිවි යන මොහොතේ අනිත්‍ය වෙලා ගියා කියලා දකිනවා එනම් මේ මොහොතේ කොයිසා විදර්ශනාත්මක නුවණක් මත සකස් වුණත් ඒ විදර්ශනාත්මක නුවණ මාපවත් වෙන මොහොතේ අනිත්‍ය වෙලා යනවා කියලා දකිමිනුයි ඒ විදර්ශනා මා තවදුරටත් පුහුණු කරන්නේ එහෙනම් දැන් මොකද්ද උනේ එයා කල්යාණ මිත්‍රාස්වේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුල සති සම්බොජ්ජංගයේ ශක්තිමත් කරමින් එයා නිරතුරුවම මේ සද්ධා වීරය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහම නෝනා බල ධර්මයන් බවට පත් කරගන්නවා මේවා විදර්ශනාත්මකව ශක්තිමත් කරනවා ලෞකික මට්ටමේ තියන්නේ නැහැ නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍ය නුවණින් දකිනවා දකිමින් එයා මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කර ගැනීම උදෙසා එයා නිරේතුරුවම නෝනා උතුම් සෝවාන් ඵලයක් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න. උතුම් සෝවාන් ඵලයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න. එයා කවදාක්වත් සෝවාන් ඵලයේ තුල මම ඉන්නවා කියලා දකින්නේ නැහැ. එයා කවදාක්වත් සෝවාන් ඵලයේ මගේ කියලා දකින්නේ නැහැ. සෝවාන් ඵලයේ තුල මගේ ආත්මය තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකින්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? කෙනෙක් සෝවාන් වුණා කිව්වොත් ඒ සෝවාන් ඵලයේ තුල මම ඉන්නවා කියලා දකින්න. මේ රහත් ඵලයේ තුල මම ඉන්නවා කියලා දකින්න. මේ අනාගාමී ඵලයේ තුල මම ඉන්නවා කියලා දකින්න. මේ සෝවාන් ඵලය මගේ මේ රහත් ඵලය මගේ කියලා දකින්න. මේ සෝවාන් ඵලය මේ රහත් ඵලය තුල මගේ ආත්මය තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා සෝවාන් ඵලය උදෙසා Tamange රහත් ඵලය උදෙසා අභියෝග කරනවා. අනිත් එක වාද කරනවා. අනිත් එක රන්දු කරනවා. මොකද්ද මේ කරන්නේ? සෝවාන් ඵලයේ තුල සක්කාය දිට්ඨිය බැස ගන්නවා නෝන. රහත් ඵලයේ තුල සක්කාය දිට්ඨිය කිඳා බැහැලා තියෙනවා. ඇයි විදර්ශනාත්මකව දකින්නේ නැහැ. බල ධර්මයන් හැටියට මතු කරලා දකින්නේ නැහැ. බල ධර්මයන් මතු කරගත්තේ තැන එයා උතුම් සෝවාන් ඵලය දකින්නේ අනිත්‍ය වූ සංස්කාරය හැටියට. උතුම් සකෘදාගාමි ඵලය දකින්නේ අනිත්‍ය වූ සංස්කාරය ඇටියට උතුම් අනාගාමී රහත් ඵලයේ දකින්නේ අනිත්‍ය වූ සංස්කාරය ඒ නිසා මෙයා ඒ උතුම් අධිගමයන් උදෙසා කවදාක්වත් වාද විවාද කරන්න යන්නේ නැහැ ඒ උතුම් අධිගමයන් උදෙසා යා කවදාක්වත් අනුන්ට අභියෝගයන් කරන්න යන්නේ නැහැ මොකද යා දන්නවා උතුම් සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අවබෝධ කළා උතුම් රහත් ඵලයත් අර පිරිනිවන් මංචකේදී අනිත්‍ය භාවයට පත් වෙලා ගියායි කියලා ඉතින් එතනින් තමයි එක මතු කරගන්නේ. අපේ ස්වාමීන් වහන්ස අපි මේ සමාජයේ දකින දෙයක් තමයි විශේෂයෙන් මේ වර්තමාන සමාජයේ මහා සංඝරත්නයට නිନ୍ଦා අවමන් කිරීම. අපේ ස්වාමීන් වහන්ස මේ කාරණේ නිසා බොහෝ දෙනෙක් ගැටෙනවා විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව. අපි මේ කාරණයක් දහමට අනුව ස්වාමීන් වහන්ස පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. මෙහෙමයි නෝනා මහා සංඝරත්නය හැටියට අපිටත් ගිහි පින්වතුන්ලා හැටියට ඔබලාටත් දේශපාලන නායකයින් හැටියට දේශපාලන නායකින්ටත් චෝදනා එල්ල වෙනවා නම් විවේචන එල්ල වෙනවා නම් අභූත චෝදනා එල්ල වෙනවා නම් නෝනා ධර්මානුකූලව හේතුවක් තියෙනවා. දැන් අපි පන්සිල් මළුවේ නිරේතුරුම හේතුඵල ධර්මයෙන් කතා කරන්නේ. හේතුව හංගලා තව කෙනෙකුට බොරුවට චෝදනා කළ වැඩක් නැහැ. මට කවුරු හරි බැන්නොත් දැන් මට කොච්චර චෝදනා තිබ්බද නෝනා? චෝදනා ඉල්ල කළාද කියලා බලන්නකෝ. පැහැදිලිව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අරිය ඥාන කියන්නේ හොර රහතෙක් කියලා කිව්වේ නැද්ද? කිව්වේ නැද්ද? උතේ අදේ හොර රහතෙක් කියන වචනේ මතක් වෙද්දී ඒ තරම් සුන්දර අර්ථයක් මම කවදාක්වත් දකින්නේ නැහැ. ඔබ ওই ප්‍රශ්නේ ආපු එක හොඳයි මට මේක කියන්න. මොකද මට කෙනෙක් හොර රහතෙක් කියද්දී ඒ තරම් සුන්දර එමතුමක් ඒ තරම් සුන්දර ගෞරවයක් මම දකින්නේ නැහැ පුතේ. ඇයි මම එහෙම කියන්නේ? පුතේ වචනේ කියද්දී මට මාව තේරුම් ගන්න, මට මාව අධ්‍යයනය කරන්න, මට මගේ ඇලීම් ගැටීම් පිළිබඳ තක්සේරුවකට එන්න
සුන්දර අවස්ථාවක් ලබලා දෙන්න පුතේ. ඒ නිසා මට කෙනෙක් හොර රහතෙක් කියලා චෝදනා කරද්දී මම බැලුවේ පුතේ මගේ හිත දිහා මිසක් වචන කිව්වේ දිහා නෙමෙයි. මම ඔබට මේ මොහොතේ කතා කරන්නේ සුන්දර ධර්මයේ උපේක්ෂාවෙන්මයි. සුන්දර ධර්මයේ උපේක්ෂාව කියන්නේ මොකද්ද? සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීම තුලින් මතු කරගන්නා උපේක්ෂාව. මම දකිනවා මට කෙනෙක් හොර රහතෙක් කියලා චෝදනා කළේ මං සංසාරයේ සිල්වත් රහතන් වහන්සේ නමකට හොර රහතෙක් කියලා චෝදනා කරපු නිසාමයි කියලා නෝනා. ඒ නිසා මේ මොහොතේ නෝනා ඒ සුන්දර චෝදනාව පුතේ සුන්දර ධර්මයක් බවට මම පත් කර ගන්න. ඒ සුන්දර ධර්මයක් බවට පත් කරගෙන මට මේ ධර්මයේ සුන්දර ශක්තිය මගේ ජීවිතය තුලින් මට දකින්න අවස්ථාව කවුද ලබලා දුන්නේ? ඒ චෝදනාව කළා උත්මින්මයි. නමුත් ඔබ දිහා ඔබ බලන්න. පන්සිල් මළු අහන ඔබ දිහා ඔබ බලන්න. ඔබේ හද සාක්ෂිය දිහා දැන් ඔබ තට්ටු කරලා අහන ඔබේ හද සාක්ෂිය. මට හොර රහතෙක් කියද්දී ඔබ කොච්චර ගැටෙන්නේ නැද්ද? ඔබ කොච්චර ගැටෙන්නේ නැද්ද? එහෙනම් දරුවෝ ඔබ හිටියේ කොතනද? ඒ නිසා දරුවෝ ඒ චෝදනාව මට කරද්දී ඔබ චෝදනාව පස්සේ නෙමෙයි දුවන්න ඕනේ. ඔබේ හිත පස්සේ. ඔබේ හිත පස්සේ ඔබ දුවන්න. ඔබේ හිත පස්සේ ඔබ දුවන්නේ කොහොමද? දෙයියනේ අරිය ඥාන හාමුදුරුවන්ට හොර රහතෙක් කියද්දී මගේ හිත කොයිසම් කැළඹුණාද? මගේ හිත කොයිසම් ඒ අයට චෝදනා කළාද? මගේ හිත තුල කොයිසම් ද්වේෂයක් ආවද? අන්න ඔබ ඔබේ හිත පිටිපස්සේ දිව්වා. ඔබේ හිත පිටිපස්සේ දුවලා අන්න ඔබ සුන්දර ධර්මයක් එතෙන්දි මත කරගන්න. චෝදනා වලට පිළිතුරු දෙන්නේ කොහොමයි? මේක සුන්දර ශාසනයක්. මේ සුන්දර ශාසනය කියන්නේ පුතේ චෝදනා එන තරමටම සුන්දර ධර්මයේ උපේක්ෂාව මතු කළ දෙන ශාස්ත්‍රයක්. සුන්දර ධර්මයේ උපේක්ෂාව මතු කර දෙන ශාස්ත්‍රයක්. ඒ නිසා මේ සුන්දර ශාසනයේ කවුරු හරි චෝදනා කරනවා කියලා ගැටෙනවා නම් ඔව් ශාසනයේ දායාදේ ලැබලා නැහැ නෝනා. ඔව් ශාසනයේ දායාදේ ලැබලා නැහැ. ඒ නිසා ඔබ ශාසනයේ දායාදේ ලබන්න. ඔබ ශාසනයේ දායාදේ ලබද්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේට කොයිසම් ඔබ හොරෙක් කියලා කියන්නේ නැද්ද නෝනා? ඒ සෑම වචනයක් ඉදිරියේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ උපේක්ෂාව තුලමයි ලෝකයේ දිහා බැලුවේ. ඒ නිසා චෝදනාව කියන කාරණේ මම ධර්මයේ අර්ථයෙන් ඔබට විග්‍රහ කළේ. නමුත් මං කියන අර්ථය සමාජයට පිළිගන්න තරම් සමාජයේ වැඩි දියුණු වෙලා නැහැ. ඒ නිසා නෝනා සංඝ සමාජයේ චෝදනා එල්ල වෙනවා නම් අන්‍යාගමක පින්වතුන්ලාගෙන් ඒක සම්පූර්ණයෙන්ම නෝනා අපේ අකුසල් සංස්කාරයක්. අපේ අකුසල් සංස්කාරය. අපි ඒක පිළිගන්න ඕනේ. ඒක පිළිගත්තොත් විතරයි අපිට නිවැරදි භාවයට පත් වෙන්න පුළුවන්. මං කියන්නේ සමාජයේ මුදුන් මුල දුර්වල වෙච්ච තැන ඊළඟට ගහ පෝෂණය කරන්නේ අර කිරි මුල් වලින් ඕන. මුදුන් මුල දුර්වලයි. අද වර්තමානයේ මුදුන් මුල දුර්වලයි අපේ රටේ. අපේ සමාජයේ මුදුන් මුල දුර්වලයි. ඒ කියන්නේ රටේ දේශපාලනය, රටේ රාජ්‍ය නායකත්වය, උපනායකත්වයන් මේ සියලුම බලධාරීන්ගේ වගකීම් දුර්වල වෙලා තියෙන්නේ. ඒ වගකීම් දුර්වල වෙන තැන පුතේ මේකේ නායකත්වය ගන්න කවුද? සංඝ සමාජය. මොකද මේක ආරක්ෂා වෙන්න ඕනේ. ශාසනය ආරක්ෂා වෙන්න ඕනේ. තව දුරටත් මේවා විකුණගෙන කන දේවල් ආරක්ෂා වෙන්න ඕනේ. තව දුරටත් මේවට චෝදනා කරන දේවල් ආරක්ෂා වෙන්න ඕනේ. ඒතකොට මුදුන් මුල දුර්වල වෙලා මුදුන් මුලේ වගකීම් පැහැරහරිනකොට ඒ වගකීම් සංඝ සමාජයයි ගන්න. නමුත් සංඝ සමාජයට ඒ වගකීම්යි ති නැහැ. සංඝ සමාජයට ඒ වගකීම්යි ති නැහැ. නමුත් වර්තමානයේ මුදුන් මුල දුර්වල වෙලා නිසා ඒ මුදුන් මුලෙන් කළ යුතු වගකීම් අද සංඝ සමාජය මත පැවරලා තියෙනවා. මේ රට ආරක්ෂා උදෙසා, ශාසනය ආරක්ෂා උදෙසා, ජාතියේ සමගිය ආරක්ෂා උදෙසා, ජාතික සම්පත්වල ආරක්ෂා උදෙසා. නමුත් මේවා උදෙසා සංඝයාට පෙනී හිටින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. නමුත් අපේ කරුමේ කියන්නේ මුදුන් මුල විනාශ වුණාට පස්සේ ඒ වගකීම අද සංඝ සමාජයට ගන්න වෙලා තියෙනවා නෝනා. එහෙනම් සංඝ සමාජයේ වගකීම ගනිද්දී අන්න නෝනා ඔය සියලුම ප්‍රශ්න මතුවලා තියෙන ඔය හේතුව මත. මොකද අර මුදුන් මුල විනාශ කරන දාන්න හදපු රටක් සංඝ සමාජය විසින් ඔසවා තියන්න හදනකොට නෝනා ජාතිය විනාශ කරන්න හදපු සියලුම බලවේගවල එකම විරුද්ධවාදියා බවට පත් වෙන සංඝ සමාජය. ඉතින් චෝදනා කරනවා. ඒ නිසා එවැනි ප්‍රශ්න වලින් අපි එක පැත්තකින් මම නැවතත් කියනවා ඔය ජාතික වගකීම්, රටේ වගකීම්, දේශපාලන වගකීම් සංඝයාට නම් අදාළ නැහැ නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සංඝයාට අදාළ නම් අනේ මම නම් ඔයනි දේවල් කිසිම දෙයකට නම් මම නෑ යොමු වෙන්නේ. මම යොමු වෙන්නේ නෑ. මම දැනුත් කියන්නේ රටට අනතුරක් නම් අනතුරෙන් මිදෙන එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා. ඒ නිසා සියලුම මහා සංඝරත්නය ආරෂ්ඨාංගික මාර්ගය තුල විශ්වාසයෙන්
අරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. මං කියුවානේ දැන් මට හොර රහතෙක් කියද්දී මං සුන්දර ධර්මයේ උපේක්ෂාවයි ගන්න කියලා. මම ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා දෙයියනේ මට මේ සුන්දර ධර්මයේ උපේක්ෂාව ජීවිතේ තුලින් අත්දකින්න. තව තව එවැනි වචන මට සේවා කියලා. කවුද මේ මාර්ගය කියලා දුන්නේ? මතුකලේ අරෂ්ඨාංගික මාර්ගය. මෙන්න අරෂ්ඨාංගික මාර්ගය. ඒ මාර්ගයේ මතු කරලා ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරලා ඒ චෝදනා ලැබමින් ඒ චෝදනා නිසා නොගැටෙමින් තව 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 මන් සාසනේ ශක්තිමත් කරනවද නැද්ද උතෙන්ටයි ඉන්නෝ අපේ ස්වාමීන් වහන්ස භික්ෂු විනය හා සම්බන්ධ සංඝ සමාජයේ අපහසුතාවයට පත්වන චෝදනා එළවන විටත් කලයුත්තේ එමුද ස්වාමීන් වහන්ස ඒත් කලයුත්තේ උච්චරයි වෙන දෙයක් නෙවෙයි බුදුරයන් වහන්සේ කියන ලෞකික සැපයටත් ලෝකෝත්තර සැපයටත් එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රාවකීන්ට මාණෙනි අද මාර්යා කෝප වෙලා ඉන්නේ අද අර ගමේ ඉන්න ජනතාව මාර්යා කෝප කරනවා කෝප කරලා මේ ජනතාව ඔබලාට එරෙහිව මෙහෙ වුණාද ඒ නිසා ඔබලාද මෛත්‍රී සංඥාවෙන් පිණ්ඩපාතේ වඩින්න මෛත්‍රී සංඥාවෙන් පිණ්ඩපාතේ වඩින්න මොකද මාර්යා ජනතාව කෝප කරනවා එයා බත් බෙදනවා කියලා ඔබට වැඩි බෙදන්න පුළුවන් එයා බොදි බෙදනවා කියලා පිනුල් වෙච්ච හොදි බෙදන්න පුළුවන් ඇයි ඔබලාව කෝප කරන්න ඒ නිසා මහණෙනි ඔබලා මෛත්‍රී සංඥාව තුල ගමන් කරන්න කියනවා මෛත්‍රී සංඥාව තුල ගමන් කරන්න කියනවා ඒ වගේ නෝන බුදුරජාණන් වහන්සේම කියපු අවස්ථා තියෙනවා ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ මායයා කෝප වෙලා තියෙන්නේ මේ ශාසනය විනාශ කරන්න හදන මේ සිංහල ජාතිය විනාශ කරන්න හදන පංච උපාදානස්කන්ධ මායයා කෝප වෙලා නිරතුරුවම මේ දැන් මේ කෝප කරනවා හාමුදුරුවන්ව කෝප කරන්න හදන්නේ තව තව විනාශේ කර aran යනවා ඒකයි මං කිව්වේ කෝපය නවත්තලා ආරෂ්ඨාංගික මාර්ගය තුලට එන්න සමාවෙන්න ස්වාමීන් වහන්ස බෞද්ධ ජනතාව බෞද්ධ ශ්‍රාවකින්ව ඒ අයවත් අපහසුතාවයට පත්වන ක්‍රියාවලිය නේද අපේ ස්වාමීන් වහන්ස දැනට සමාජයේ දකින්නට තිබෙන්නේ ඒ දරුවෝ ඉතින් ඒකට ඉතින් මාර්ගයට එන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගයට එන්න මට ආපු ප්‍රශ්න මම ඔක්කොම විසඳගත්තේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් මම කියන්නේ පුතේ මීට අවුරුදු 4කට මාර්ගද ඉස්සලා මාව 7-5කට ගණන් ගත්තේ හාමුදුරුවෝ කෙනෙක්ද සත පහකට මිනිස්සු ගණන් ගත්තේ ආමුදුරු කෙනෙක්ද? නමුත් පුතේ මම සමාජයේ ඉදිරියට ආවේ ආරෂ්ඨාංගික මාර්ගය ප්‍රයෝග කරගෙන. මම මාධ්‍ය පස්සේ ගිහිල්ලා තියනවද? මට කියලා මාධ්‍ය තියනවද? මට කියලා පත්‍රයක් තියනවද? එහෙම දෙයක් නැහැ. කල්යාණ මිත්‍රභාවයෙන් ඔබලා සිරසායතන හැටියට අප්‍රමාණ උපකාර කළා. ඒ වගේම දිවයින පත්‍රය අප්‍රමාණ උපකාර කළා. ඒ ධර්මයන් තුල මම ඔබලාට කියනවා මම ඔබලාට ලියනවා ඔබලා ඒවා පළ කරනවා. ඊට වඩා දෙයක් පුතේ අපි කරේ නැහැ නේද? තේරෙන්නේ එහෙනම් දරුවෝ මාර්ගය කෙරෙහි විශ්වාසය තියන්න. අපි දේශපාලනය කෙරෙහි නෙමෙයි විශ්වාසය තියුත්තේ. දේශපාලන නායකත්වයන් කෙරෙහි නෙමෙයි. ආරෂ්ඨාංගික මාර්ගය. ඇයි ආරෂ්ඨාංගික මාර්ගයයි යහපත් දේශපාලනයක් මතු කළා දෙන්නේ? ආරෂ්ඨාංගික මාර්ගය යහපත් දේශපාලන නායකත්වයක් මතු කළා දෙන්නේ. ඒ විශ්වාසය අපිට තියෙන එක මේ බෞද්ධයා කියන්නේ. ඒ විශ්වාසය අපිට නැතුව නොනා බයින පලියට බැනගෙන යනවනම්, චෝදනා කරන පලියට චෝදනා කරගෙන යනවනම්, ගහන පලියට උසාවි දුවනවනම්, නොනා අපි මාර්ගය තුල නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය මතු කරන සම්මාදිට්ඨිය. මේ අපි කළා වූ අකුසල්, අපේ සීලේ දුර්වලභාවයන් අන්න මතු කළා එයා දකිනවා. ඊට පස්සේ ආ සම්මා සංකප්ප මතු කරන්න මේ වට කේන්ති ගන්නෙ නෑ මේ වට මං බැනලා ද්වේෂ කළා ඊර්ෂ්‍යා කළා මං හිංසාකාරී කරන්නේ නෑ සම්මා සංකප්ප මතු කරනවා ඊළඟට සම්මා වාචා මතු කරන්න වචනෙන් සංවර වෙන්න මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා කියන්නේ නෑ ඊයයි බොරු කිව්වට කමන්නේ නෑ මං බොරු කියන්නේ එයා දන්නවා සත්‍ය වචනේ තියෙන බලය මොකක්ද කියලා නෝනා එයා සම්මා කම්මන්තයන් තුල ඉන්නවා එයා මිනිස්සෙන්ට හිංසා කරන්නේ නෑ මෙත්සිතෙන් ඉන්න එයා දන්නවා මෙත්සිතේ ආනිසංස 11ක් තියෙනවා කියලා. මෙත්සිතේ ආනිසංස 11ක් තියෙනවා කියලා එයා දන්නවා. අන්න බෞද්ධයා. එයා බැන්නේ පලියට වයින්න කෙනෙක් නෙමෙයි. එයා මෙත්සිත ශක්තිමත් කරගන්නවා. එයා සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්නවා. පංච නීවරණ යටපත් කරගනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවෙන් හිත පුරෝගන්නේ නැහැ. හිත පිරුණොත් නොනා හැම වෙලාවෙම අපි විතර්කයන් තුලමයි අපි ගත කරන්නේ. අද අපේ සමාජයේ දිහා බලන්නකො පංච නීවරණ වලින් ඔද්දල්ුණා වූ සමාජයක්. සත්‍ත බොජ්ජංගයන් නැහැ. පංච නීවරණයන් ගිනු. උතේ පංච නීවරණ කියන්නේ අධර්මයක්. අධර්මයක් කියන්නේ අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැයි. ඒ නිසා මේ සුන්දර වස්සානයක් ඉදිරි දෙසැම්බර් මාසේ වෙනකොට මේ රටට අලුත් නායකයෙක් පත් කරගැනීමේ අවස්ථාව එළඹිලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ඔබ කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ජීවිතයට එකතු කර ගැනීමමයි
ඔබට ශක්තිමත් රටට ආදරය කරන නායකයෙක් අවශ්‍ය නම් ඔබ නායකයෝ පස්සේ නෙමෙයි ආයුත්තේ ඔබ ගෙදෙට්ට වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරන්න ඔබ ගෙදෙට්ට වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීලේ ශක්තිමත් භාවය ඇති කරන්න සීලෙන් ශක්තිමත් වූ පිනෙන් ශක්තිමත් වෙන්න පුතේ ශක්තිය ඔබට සුන්දර නායකයෙක් අනාගතදී පහල කරලා දෙවි ඒ විශ්වාසය මට තියෙනවා ඒ නිසයි මම සෑම නිමේෂයකදීම මම බලන්නේ මං ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දින්නේ මට කවුරුත් බයිනවද කියලා නෙමෙයි මම බලන්නේ මට කවුරුත් චෝදනා කරනවා නම් මම බලන්නේ කවුද චෝදනා කරන්නේ කියලා නෙමෙයි මම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නවා මම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නවා නම් මම නෝනා ශක්තිමත් යකඩ පවුරක් ඒ ශක්තිමත් යකඩ පවුරට මොන කෙනෙක් රබර් බෝලකින් ගැහුවත් ඒ බෝලය ඔහු කරා යනවාමයි එනිසා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් යකඩ පවුරක් වෙන්න ඔබට ගහන සෑම රබර් බෝලයක්ම ගහන ඇයට යාවි කියලා මම අත්දැකීමෙන් කියනවා අප වෙනුවෙන් අපරිමිත කරුණාවෙන් සිරස FM පන්සල් මළුවට මේ වටිනා දහම් සාකච්ඡාව ලබා දුන් පූජ්‍ය රාජකිරිහි අරියඥාන ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අපි නිරෝගී සුවම ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ වස් සමාදන්ව මේ අගනුවරින් බැහැර වන ලැහැබක බවුන් වඩන මේ මොහොතේදී අපි ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට නිරෝගී සුවය සියලු සම්මා දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය.